අපි හැමදාම දකින සාම්ප්‍රදායික හොරර් ෆිල්ම් වලටයක් එහාට ගිහු ටිකක් අමුතු විදිහේ කතාවක් තියෙන ජෝර්දාන් පීලගේ අස් කියන චිත්‍රපටිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් තාමත් ඔයගොල්ලෝ අපි subscribe කරලා නැත්තම් දැන්ම අපි subscribe කරන්න මේ SN movie plus එකෙන් දිමන්ත නිරෝෂන්. කවටේක් හොර ෆිල්ම් එක. ජෝර්දාන් පීල කියන්නේ දක්ෂ විකට් නළුවෙක්. ඉතින් මේ විකට් නළුවා 2017 තීරණය කරන චිත්‍රපටයක් හදන්න. ඉතින් මේ ආප චිත්‍රපටිය තමයි ගෙට් අවුට් කියන්නේ. ඉතින් මේ චිත්‍රපටිය මාර විදිහට මිනිස්සු ආදරෙන් වැළඳ ගත්තා. ඒ වගේම රේටින් 7.5 මේ චිත්‍රපටියට පුළුවන් වුණා. ඉතින් ඒකෙන් පස්සේ මිනිස්සු මාර විදිහට බලන් හිටියේ මේ ජෝර්දාන් පීල කවද්ද අලුතින් චිත්‍රපටියක් එවන්නේ කියලා. ඉතින් ජෝර්දාන් පීලි ගහපු අලුත්ම චිත්‍රපටිය තමයි 2019 දී අස්. ඉතින් මේ අස් කියන්නේ රේටින් 7 පන්නපු සුපිරි ගණයේ හොර ෆිල්ම් එකක්. සාමාන්‍ය විදිහේ හොර ෆිල්ම් එකක් 7 පනිනවා කියන්නේ ඒක සෑහෙන හොඳයි කියන එක. හොඳටම හොඳයි කියන එක. ඉතින් ගොඩක් අය මේක බලලා නැහැ. මේකට හම්බෙලා තියෙන නෙගටිව් කමෙන්ට්ස් ඉඳ මුලින්ම කියන්න ඕනේ මේ නෙගටිව් කමෙන්ට්ස් දෙන කට්ටියට මේක ඇත්තටම මාර වැරදි වැඩක්. මොකද කෙනෙක්ගේ රසයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් නෙගටිව් කමෙන්ට් දෙන්න කලින් 1000 පාරක් හිතන්න වෙනවා මේ නෙගටිව් කමෙන්ට් එකක් මම මේකට දෙනවද නැද්ද කියන එක ගැන. මම මේ රිවියු එක ගේන්න කලින් FB එකෙත් පෝස්ට් කීපයක්ම දැම්මා මම මේ අස් ගැන කතා කරලා. ඉතින් ඒකෙදී නෙගටිව් කමෙන්ට් හම්බෙච්ච ඇත්තේ කතා කරපම ගොඩක් අය කිව්වේ කීපු දේවල් මට තේරුනේ නම් ඒගොල්ලන්ට හරියට මේකේ කතාව තේරලා නැහැ කියලා. ඉතින් ඕගොල්ලොත් එක තප්පරයක්වත් යවන්නේ නැතුව හොඳට මේක බැලුවොත් හොඳ රසවින්දනයක් වගේම සුපිරි කන්සෙප්ට් එකක් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු මේ කතාව මොකද්ද කියලා බලන්න. ඇඩලේඩි කියලා ගෑන් ළමෙක් ඉන්නවා. මේ ගෑන් ළමයාගේ බර්ත්ඩේ එකට මෙයාව එක්කන් යනවා මෙයාගේ දෙමව්පිය බීච් එකට. මේ බීච් එකේ තියෙන පොඩි සැනකෙළියක් මේකට තමයි එක්කන් යන්නේ. ඉතින් මේ බීච් එකේ මේ සැනකෙළියේදී ඇඩලේඩි විනාඩි 5කට අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වෙලා එන කෙල්ල අර හිටිය කෙල්ල වගේ නන් නෙමෙයි. ටිකක් වෙනස් වෙලා. මෙයා කතා කරන්නේ ඊට පස්සේ තියා බය වෙලා වගේ ඉන්නේ. ඉතින් මේ දේවල් හින්දා මෙයා කොමාර තෙරපිස්ට් කෙනෙක් මාර්ගෙන් හොඳ කරගන්නවා. ඊට පස්සේ මෙයා අවුරුදු ගානකට පස්සේ මෙයා දැන් බැඳලා මෙයාට ළමයිනුත් ඉන්නවා. මේ ඉද්දි මේගොල්ලෝ එනවා නිවාඩුවකට මේ වෙරළ ආසන්නයේ ගෙදරක පදිංචියට. ඉතින් ගෙදරායගේ මාර විදිහට ගෙදරායගේ කරදරේ ඉවස ගන්නම් බැරුව මෙයා කොහොම හරි කැමති වෙනවා මෙන්න මේ බීච් එකට ආයෙම් පාරක් යන්න. ඔහු බීච් එකට මෙයා එක්කන් මේගොල්ලෝ යන්නේ පොරොන්දුවක් මත. ඇඩලේඩ් ඒගොල්ලන් පොරොන්දු කරගන්නවා කරදර වැටෙන කලින් අනිවාර්යයෙන්ම ගෙදර එන්න ඕන කියලා. ඉතින් මේගොල්ලෝ බීච් එකට ගිහිල්ලා කොහොම හරි ගෙදරත් එනවා කරදර වැටෙන කලින්. ඒත් ගෙදර ආවට පස්සේ එළියේ කට්ටියක් ඉන්නවා මේගොල්ලෝ දිහා බලාගෙන. ඉතින් මේක ගැන ඇඩ්ලේඩිට සෑහෙන්න බය හිතෙනවා. මෙයා පොලිසියට කෝල් කරනවා. කෝල් කරාට පොලිසිය එන්නේ විනාඩි 14ක් වගේ වෙලාවක් යනවා කියනවා. ඉතින් මේ වෙලාවේ එයාගේ හස්බන්ඩ් එළියට ගිහිල්ලා අරගොල්ලොත් එක්ක කතා කරන්න ට්‍රයි කරනවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කලබල වෙලා ඒගොල්ලෝ ඇඩ්ලේඩ් ළඟ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ ඒගොල්ලන්ට මොකක් වෙයිද මේ කට්ටිය කවුද මේ හැමදේම බලන්න අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්න වෙනවා. මම නම් කියන්නේ මේ ෆිල්ම් එක තප්පරයක්වත් අරින්න නැතුව බලන්න. මොකද මාර කතාවක් තියෙන්නේ. මේක තේරුම් නැති කට්ටිය තමයි මේක නෙගටිව් කමෙන්ට්ස් දීලා තියෙන ගොඩක් අය. හරිය කතාව තේරුම් ගත්තොත් මාර ස්ටෝරියක් තියෙන කතාවක්. අනිත් කතාව තමයි මේක ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව තප්පරයක්වත් අරින්න නැතුව බලන්න පුළුවන්. ඒ තරමට කුතුහලයේ තියෙන සුපිරිම කතාවක්. ඒ වගේම මේක රෑ බැලුවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මහා පරිමාණයෙන් බහිදෙන කතාවක් නෙමෙයි. පොඩි ඇඟ සීතල වෙලා යන ගතියක් තියෙනවා. එහෙම නැතුව හાર્ට් ඇටැක් එකකින් කරන නම් බහිදෙන්නේ නැහැ. හොඳ ස්ටෝරියක් තියෙන 2019 ආපු සුපිරි ට්විස්ටඩ් එන්ඩින්ග් කතාවක්. ට්විස්ටඩ් එන්ඩින්ග් කියන්නේ තේරුම දන්නවද කියලා මම හිතනවා. හිතාගන්න බැරි අවසානයක් තියෙන කතාවක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට අපි සමු ගන්නවා. මේක ගැන ලොකු විස්තරයක් ඊළඟ වීඩියෝ එකෙන් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක
හොඳ රීවිල මේක දැනට බලන්න ඕන කට්ටියට බලන්න මේ කොයි වගේ චිත්‍රපටියක්ද කියලා ගැන කියන්න විතරයි මේ වීඩියෝ එක ගෙනාවෙ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එතකම් මේක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම පුළුවන් කට්ටිය හැමෝම මේක ෂෙයා කරලා අපිට help එකක් දෙන්න එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ඔයගොල්ලන්ට ජය වේවා